සුබ දවසක් වේවා බොන්සයි ට්‍රීසි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ මගේ ආදරණීය යාළු සියලු දෙනාටම අද මම බොන්සයි කියන කලාවේ වෙනත්ම පැතිකඩක් පිළිබඳවයි සාකච්ඡා කරන්නේ ඒ තමයි බොන්සයි කලාවේදී අපට අවශ්‍ය වෙන ආයුධ සහ උපකරණ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න සිතුවා මේ කුඩා කතුරක් අපිට අවශ්‍ය වෙනවා පත්‍ර කප්පාදු කිරීමේදී එහි තුඩ කුඩා වීම අපිට අමතර වාසියක් ලෙස සඳහන් කරන්න පුළුවන් ඊට පස්සේ මෙම කතුර මේකත් ටිකක් බරට කැපෙන කතුරක් එහෙම නැත්නම් සාමාන්‍ය ඉටි කපා ගැනීමටත් මේ අපිට යොදා ගන්න පුළුවන් ඉතින් මෙහි තුඩ ඊටම කුඩා වීම අපිට පහසුයි ගහේ අතු අතර ගෙනවිත් අභ්‍යන්තරයේදී වෙන අතු පවා ඉවත් කරගන්න ඉන අනතුර සෙක්‍රටේරිය විශේෂයෙන්ම බොන්සයි කියන කලාව ආරම්භ කරන අවස්ථාවේදීම ඔබ මිලදී ගත යුතුම ආයුධයක් මේක අනිත් ආයුධ සියල්ලෙම කෙරෙන කාරණා යම්තා දුරකට හෝ මෙම ආයුධයෙන් අපිට කරගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම සෙක්‍රටේරියා මිලදී ගැනීමේදී සාමාන්‍ය හොඳ තත්ත්වයේ තියෙන සෙක්‍රටේරියා මිලදී ගන්න රුපියල් 1000කට අඩුවෙන් සෙක්‍රටේරි මිල ගැන්දී ගැනීමේ හැකියාව තියෙනවා. ඉන අනතුරු ඔය පෙනෙන අඬුව විශේෂයෙන්ම අපිට උපකාරී වන්නේ ගහකින් අපිට අනවශ්‍ය අත්තක් කඳෙන් මුලින්ම වෙන් කරවා ගන්න වෙන් කරලා මේ ස්ථානයේ අත්තක් නොතිබුණු විදිහටම නිර්මාණයේදී අපිට ශාකයේ භාවිතා කිරීමේදී ඔන්න ඔය අඬුව අත්‍යවශ්‍යයි බොන්සයි කලාවේදී එයත් ඔබ සන්තකයේ තිබිය යුතුම ආයුධයක් මේක ගොඩ නිර්මාණයක් ඇත්තටම කිව්වොත් මේක මම කම්මලකින් හදාගත්තේ ඒ වගේම මගේ කලාවේදී මට වඩාත්ම ප්‍රායෝගිකව උපකාරී වෙන ආයුධය තමයි මේක විශේෂයෙන්ම අපි ස්වභාවික මාන්දියෙන් යමදෝරි ක්‍රමයට ගලවාගෙන එන ශාකවල අර ගහ කපාගෙන වෙලා සිටවන විට තියෙන කැපුම සහ අලුතෙන් එන දැල්ල අතර තියෙන ඒ ඩිෆරන්ස් එක මට ඉවත් කරගන්න ඔය ආයුධය මට ගොඩාක් උපකාරී වෙනවා ඉන් අනතුරුව ඔය කියත විශේෂයෙන්ම ඔකේ දැති ටිකක් ඝනකම් ඒ නිසා වැඩි බලයක් යොදලා වේගයෙන් අමු ගස් කප්පාදු කර ගැනීමේදී අපිට මේ ආයුධ ඉතාම වැදගත්. ඉතින් අපි යමදෝරි ක්‍රමයට ගස් ගලවාගෙන යෑමට ගිය අවස්ථාවලදී තමයි විශේෂයෙන්ම මේම ආයුධය අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔන්න ඔය ආයුධ ටික අනිවාර්යයෙන්ම මීට අමතරව විශාල ආයුධ ප්‍රමාණයක් තිබෙනවා. යාළුවනේ මම කරන කලාවේදී මම භාවිතා කරන්නේ දැනට ඔන්න ඔය ආයුධ ටික තමයි. ඉතින් ඒ පිළිබඳව තමයි ඔබට මුලින්ම දැනුවත් කරන්නේ. ඉන් අනතුරුව මගෙන් ගොඩ දෙනෙක් විමසපු කාරණේ තමයි ඔය අපේ බොන්සයි පොට් තියලා කරකන්නේ මොකේද අයියේ කියලා අහපු ගොඩ දෙනෙක් හිටියා. ඉතින් මෙන්න මේක තමයි මේකත් දේශීය නිෂ්පාදනයක්. මේ මං විසින්ම කරගත්ත නිෂ්පාදනයක්. මේ යකඩ කපන ස්ථානයකින් ගිහිල්ලා යකඩ තහඩුවක් රවුන් ආකාරයට කපාගෙන විත් ඉන් අනතුරුව රේසරයක් ඒ යටට තහඩුවත් සමග වෙල්ඩින් කරලා ඒ රේසරය එක පැතික ඇතුලේ පැතිකඩ යකඩ බටේකට සම්බන්ධ කරලා එය ඔය මේ බයික් රිම් එකකට හරහට තව පට්ටමක් තියලා ඒකට තමයි මම ඕක වෙල්ඩින් කරලා තියාගෙන ඉන්නේ. ඉතාමත් හොඳ භාවිතා කරන්න පුළුවන් මේ කාර් මේක මට සකස් කරගන්න රුපියල් 1500ක් විතර මුදලක් තමයි ගියේ. 2000ක් කියලා හිතන්නකො මොකද මගේ මිත්‍රෙක් තමයි මට වෙල්ඩින් කරන කටයුතු කරලා දුන්නේ පෑස්රූම් කටයුතු. ඒ නිසා රුපියල් 2000කින් විතර නිර්මාණය කරගන්න පුළුවන් මේ බහන්ඩෙන් ඔබට විශාල සහනයක් ලැබෙනවා. ඔබේ පැල සෙලවීමෙන් තොරව කප්පාදු කිරීම සහ නඩත්තු කර ගැනීම සඳහා ඉන් අනතුර මේ මම භාවිතා කරන මැටි පොට් කීපයක් තමයි ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මැටි පොට් එක මට හදාගන්න රුපියල් 100ක වගේ මුදලක් තමයි වැය වුණේ. මේ ඇතුලේ සිදුරු පහක් මන් තියලා තියෙනවා. අඟල් 3ක 4ක වගේ උසකින් අඟල් 12ක ගැන අඩියක විතර වපසරියක් තියෙන විදිහට සකස් කරලා තියෙන සාමාන්‍ය ප්‍රමාණයේ බොන්සයි ශාක සඳහා යොදා ගන්න පුළුවන් මෙම පොට් එක. ඉතින් ලොකු වියදමක් ගිය නෑ මේ පොට් හදාගන්න. ඉතින් 10500යි කියන පොට් වලට වඩා අපට ප්‍රායෝගිකව භාවිත කරන්න පුළුවන් අඩු වියදමේ බොන්සයි පොට් එකක් විදිහට මම මේක ඔබට හඳුන්වා දෙන්න කැමතියි. ඉන් අනතුරුව මම ඔබට පෙන්වන්නේ මෙය අඟල් 9ක විතර වපසරියක් තියෙන මම මෙහි අභ්‍යන්තරයේ සිදුරු 4ක් පමණක් තබා නිර්මාණය කරගත්තා. ඔබ සිටින ප්‍රදේශයට ආසන්නයේ කුඹල් කර්මාන්තයේ නියැලෙන ගම්මානයක් තිබෙනවා. ඔවුන් සමග සුහදව සාකච්ඡා කරලා ඔවුන්ගෙන් මේ කටයුතු ඉතාම අඩු මුදලකින් කරගන්න ඔබටත් පුළුවන්. ඉතින් බොන්සයි ඉදිරියට කරගෙන යන අයට මම පුංචි යෝජනාවක් ඒ ආකාරයෙන් ගෙනෙන අතරම ඉන් අනතුරුව ගෙන එන්නේ මම භාවිතා කරන්නේ මේ පොට් එක මැමි බොන්සයි සඳහා තමයි මම මේ වැඩියෙන් නිර්මාණය කරගත්තේ. මැමි බොන්සයි වල ප්‍රථම සිටවීම එහෙම නැත්නම් කාශාකයේ අවසන් නිර්මාණ කටයුතු වලදී ප්‍රථම පොට් කිරීම සඳහායි මම මේ පොට් එක යොදා ගන්නේ. ඉතින් ඔය මම මැටි වලින්
කරන පොට් කිහිපයක් පිළිබඳව ඉන් අනතුරුව ඔය මම මගෙන් කම්බි පිළිබඳව විශාල වශයෙන් විමසනවා මේ තඹ කම්බි මෙය මම මිල අධික නිසා කුඩාම තඹ කම්බිය ලබා ගත්තේ රුපියල් 3000ක් විතර වෙනවා කිලෝ එකක් ඉතින් මම මේ ග්‍රෑම් 100ක් ගෙනවන යාළුවනේ විශාල කාලයක් භාවිත කරන කුඩාම අතු නමා ගැනීම සඳහා තමයි මෙම තඹ කම්බි අපි භාවිත කරන්නේ ඉන් අනතුරුව අපි භාවිත කරනවා මීට වඩා ටිකක් ඝනකමින් වැඩි අතු නමා ගැනීම සඳහා ඔය ඊළඟට මම පෙන්නන ඔන්න ඔය ඇල්මිනියම් කම්බිය මේ කම්බියෙන් සාමාන්‍යයෙන් අර කුඩාම අතු වලට පස්සේ තිබෙන අතු අපිට නමා ගැනීමට භාවිත කරන්න පුළුවන් ඉතින් ඒ කම්බිය අපිට ඒ ආකාරයෙන් භාවිත කරන අතරෙම ඊට පස්සේ අපි ඔය අපි කොළපාට දැල්වියන්න පාවිච්චි කරන කම්බිය ඔබ දන්නවනේ අර රබර් බුෂ් එක සහිතව කොළපාටින් එන ඒ කම්බිය අපිට තඹ හෝ ඇල්මිනියම් සොයා ගැනීමට අපහසු නම් භාවිත කරලා කමන්නේ නැහැ යාළුවනේ නමුත් ඔය කම්බියේ තිබෙන රබර් බුෂ් එක ඉවත් වුණොත් මලකඩ කෑමට ගොදුරු වෙන කම්බියක් තමයි ඔය අභ්‍යන්තරයේ තියෙන්නේ ඒ නිසා ඒකන සැලකිලිමත් වන්න තඹ ඇල්මිනියම් සොයා ගැනීමට අපෝසත් ඔබ වෙනුවෙන් මේ කම්බියත් අපට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා මහතින් වැඩි කඳන් සහ අතු ළමා ගැනීම සඳහා මම ඔබට අර පිටුපසින් පෙනෙන ඔන්න ඔය විශාල තඹකම් ඇල්මිනියම් කම්බිය තමයි භාවිත කරන්නේ. ඒ ඇල්මිනියම් කම්බියෙන් තමයි මම එතනින් එහා තියෙන සියලුම කඳන් සඳහා එක් පොට හෝ දෙපොට තුන් පොට යොදාගෙන නැමීම් සඳහා භාවිත කරන්නේ. ඔන්න ඔය කම්බි වර්ග ටික පමණයි මම බොන්සයි වලදී භාවිත කරන්නේ. ඉන් අනතුරුව තවත් එක උපකරණයක් පිළිබඳව ඔබට මම පැහැදිලි කරනවා. ඒ තමයි ස්ප්‍රේ බෝතලය. ස්ප්‍රේ බෝතලය ඔබ ඊළඟට ඔබට පෙන්වන්නේ. ස්ප්‍රේ බෝතලේ විශේෂයෙන්ම අපි ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද ගහකට යම්කිසි වෙනස් කිරීමක්, කප්පාදුවක් එහෙම නැත්නම් අතු නැමීමක්, කම්බි කිරීමක් මොන දේ සිදු කරයින් අනතුරුවත් අනිවාර්යෙන් වතුර ස්ප්‍රේ කිරීම සිදු කළ යුතුමයි. ඉතින් ඔන්න ඔය ගැන තමයි අද මම ඔයාලට ගෙනාවේ. ඌට අමතරව දැනගත යුතු කාරණා තියෙනවා නම් සියලු දෙනා මගේ විමසන්න. එහෙනම් සුබ දවසක්. මම ගිහින් එන්නම්.